පහුගිය කාලේ පුරාවටම විවිධාකාර අභ්‍යවකාශ ගවේෂණන් ගැන අහන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම මේවහින්ද සෑහෙන විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කරගන්නත් අපිට පුළුවන් වුණා. මේ වෙනකොට NASA ආයතනයේ ලෑස්තිනු හරිම අමුතු జాතියක වැඩක් කරන්න. මේගොල්ලෝ මේ පාර ලෑස්ති වෙන්නේ ඇස්ටරොයිඩ් දෙකකට අභ්‍යවකාශ යානාවක් යවලා. ඒකෙන් පස් සාම්පල් එකක් එකතු කරගෙන ආපහු පොළවට එන්න. මේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි Osiris Rex. මේ වෙනුවෙන් විද්‍යාත්මක විශාල පිරිසක් අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මහන්සි වුණා. ඒ වගේම මේගොල්ලෝ මේක අභ්‍යවකාශගත කරන්න ලෑස්ති වෙන්නේ සැප්තැම්බර් 8 වෙනිදා. ඒ කියන්නේ අද. මේ අභ්‍යවකාශ යානේ ගමන් කරන්න ලෑස්ති වෙන්නේ බීනු කියන ඇස්ට්‍රොයිඩ් එක වෙත. මේකේ විශ්කම්බේ මීටර 500ක් විතර වෙනවා. ඒ වගේම මේකේ කක්ෂයේ වැටලා තියෙන පෘථිවියට ඉතාමත් සමීපේ. දැනට හොයාගෙන තියෙන තොරතුරු වලට අනුව 22 වෙනි සියවසේ අගභාගයේ වෙනකොට මේ ඇස්ටරොයිඩ් එක පොළවේ වදින්නත් යම් සම්භාවිතාවයක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන අරමුණ තමයි මේ ඇස්ටරොයිඩ් එකේ කක්ෂය ගැන පුළුවන් තරම් නිවැරදි තොරතුරු එකතු කරන එක. ඒ වගේම පෘථිවියට ජීවය ලැබුණේ මේ වගේ ඇස්ටරොයිඩ් එකකින්ද කියලා හොයලා බලන එක. මේ ඇස්ටරොයිඩ් එකට තියෙන කාබන් බහුල සංයුතිය. ඒ කියන්නේ ජීවය හටගන්න ඉතාම සුදුසු වටපිටාවක්. ඉතින් මේ අභ්‍යවකාශ යානාවට පුළුවන් වුණොත් එහෙනම් මේ ඇස්ටරොයිඩ් එකේ මතුපිට ඇමිනෝ අම්ල වගේ ජීවය හටගන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හොයාගන්න ඒකෙන් සෑහෙන ප්‍රබල ඉංගියක් ලැබෙනවා. පෘථිවියට ජීවය ලැබෙන්නේ නැත්තේ මේ වගේ ඇස්ටරොයිඩ් එකකින් කියලා. මේ අභ්‍යවකාශ යානාව මේකේ මූලික වේගය ලබා ගන්න පෘථිවියම ගුරුත්වාකර්ෂණය පාවිච්චි කළා. ඊට පස්සේ 2018 වෙනකොට මේක මේ ඇස්ටරොයිඩ් එක වෙත ළඟා වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අවුරුදු 2ක් තිස්සේ මේකට සමාන්තරව ගමන් කරමින් මේක ගැන විස්තර ගොඩක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට තොරතුරු එකතු කරගන්න මේ අභ්‍යවකාශ යානාවේ සංවේදී උපකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකේ තියෙන කැමරා වලට පුළුවන් මේ ඇස්ටරොයිඩ් එකේ high resolution ෆොටෝ ගන්න. ඒ වගේම මේකේ තියෙන ලේසර් වලින් වැඩ කරන උච්ච මාපකයක්. මේකට පුළුවන් මේ ඇස්ටරොයිඩ් එකේ භූවිෂමත ලක්ෂණ ගැන ඉතාමත් නිවැරදි සිතියමක් ගොඩනගන්න. ඒ වගේම මේකේ තියෙනවා ආලෝකයට, ඒ වගේම අදෝරක්ත කිරණ වලට සංවේදී වර්ණාවලී මානයක්. මේකට පුළුවන් මේ ඇස්ටරොයිඩ් එකේ තියෙන සංයුතිය, ඒ වගේම මේකේ මතුපිට උෂ්ණත්වය ඉතාම පැහැදිලිව අඳුරගන්න. මේ හැම දෙයකටම අමතරව මේකේ තියෙන එක්ස්රේ කැමරා එකක්. මේකට පුළුවන් මේ ඇස්ටරොයිඩ් එකේ තියෙන මූලද්‍රව්‍ය ඉතාමත් නිවැරදිව වෙන්වෙන් අඳුරගන්න. 2020 වෙනකොට මේ යානේ ලෑස්ති වෙනවා මේ ඇස්ටරොයිඩ් එකෙන් පස් සාම්පල් එකක් ලබා ගන්න. හැබැයි මේ වැඩේ කරන්න මේ යානේ ඇස්ටරොයිඩ් එක මත ගොඩ බහින්නේ නැහැ. ඒ වෙනුවට මේකේ දිග ආම් එකක් තියෙනවා. මේ ආම් එකෙන් මේ ඇස්ටරොයිඩ් එක ඉතාමත් කෙටි කාලයකට ස්පර්ශ කරන එක තමයි කරන්නේ. එතකොට මේකේ තියෙන නයිට්‍රජන් වායුව, මේ නයිට්‍රජන් වායුව මේ පස් වලට යොමු කරනවා. එතකොට මේ පස් උඩට ඇවිල්ලා මේකේ තියෙන කැප්සියුල් එක තැම්පත් වෙනවා. මේ වැඩේ එකපාරකින් කරන්න බැරි වුණොත් එහෙම මේක තුන්පාරක් කරන්න අවශ්‍ය නයිට්‍රජන් ගෙනියන්නත් මේකල බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමයට 5 ග්‍රෑම් 60 සිට කිලෝග්‍රෑම් 2ක් දක්වා එකතු කරගන්නත් මේකල බලාපොරොත්තු වෙනවා. 2023 වෙනකොට මේ යානේ අපහු පෘථිවියට එනවා. හැබැයි මේ යානේ පෘථිවිය මත ගොඩ බහින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ පස් සාම්පල් අඩංගු කැප්සියුල් එක විතරක් පැරෂූට් එකක් මාර්ගයෙන් පොළවට එවන්න තමයි මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මේ පස් සාම්පල් ලෝකේ පුරා තියෙන විද්‍යාගාර ගණනාවකම පරමාණුක අවස්ථාව දක්වාම අධ්‍යයනයට ලක් කරයි. මේ විදිය ප්‍රොජෙක්ට් එකක් මිනිසුන් විසින් කරන පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. 1999 ස්ටාඩස්ට් කියලා ප්‍රොජෙක්ට් එකක් කරා. ඒකට පුළුවන් වුණා අභ්‍යවකාශ යානාවක් ඇස්ටරොයිඩ් එකකට යවලා පස් සාම්පල් එකතු කරගන්න. හැබැයි ඒකට බැරි වුණා ඒව ආපහු අරගෙන පොළවට එන්න. 2010 අවුරුද්දේ ජපානයෙන් කරා ප්‍රොජෙක්ට් එකක්. ඒගොල්ලන්ට පුළුවන් වුණා අභ්‍යවකාශ යානාවක් ඇස්ටරොයිඩ් එකකට යවලා පස් සාම්පල් එකතු කරගෙන ආපහු පොළවට එන්න. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට පුළුවන් වෙයි තවත් ඇස්ටරොයිඩ් එකකින් පස් සාම්පල් එකතු කරගෙන ඒව අධ්‍යයනය කරලා මේ ගැන අපේ තියෙන දැනුම තවදුරටත් පුළුල් කරන්න. ඉතින් මේ ගැන ඕගොල්ලෝ මොනවද හිතන්නේ? පෘථිවියට ජීවය එන්නේ නැත්තේ මේ වගේ ඇස්ටරොයිඩ් එකකින්ද? ඒ වගේ මේ ඇස්ටරොයිඩ් එක 22 වෙනි සියවසේ අගභාගයේ පොළවේ විල වදිනවනම් ඒක නවත්තන්න අපිට පුළුවන් වේද? ඉතින් මේ ගැන ඕගොල්ලෝ දන්න දේවල් හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙ හැතින කමෙන්ට් සෙක්ෂන් එකේ. ස්පේස් ට්‍රැවලින් ගැන, සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, ඒ වගේම follow කරන්න මම Twitter එකේ, මගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Track Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.